රාජපක්ෂවරුන් ප්‍රමුඛ පොහොට්ටුව අද වෙනකොට වෙනත් අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා කියන තැනට අවිලා තිනවා. එතකොට විපක්ෂයේ වේදිකාවල නැගලා හන්දි හන්දි ගානේ ප්‍රසිද්ධිය කෑ ගැහුවේ මේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි මේ රනිල් රාජපක්ෂ කියන එක. අද වෙනකොට මේගොල්ලන්ට කියන්න වචනයක් කියන්න තමන්ගේ මේ ප්‍රධාන මාතෘකාව අද වෙනකොට නැති වෙලා තියෙනවා. නැත්නම් අත්දැකීම් බහුල මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් රාශියක් එකතු කරගෙන තමයි මේ ඉදිරි ජනාධිපති වර්ණය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ කියන්නේ. ඒක නිසා මං හිතන්නේ මේ රට ආර්ථිකව සහාය කළා රටේ ජනතාවට ඒ ප්‍රතිලාභ ලැබෙන විදිහට මේ රට නිර්මාණය කරන රනිල් වික්‍රමසිංහ වෙන කවුරුත් නෙමෙයි. මේක එක වෙලාවක බාර දුන්නාම කර ඇරියා, එක වෙලාවක බාර දුන්නාම මගහැරලා ගියා. මේ රටේ අග්‍රාමාත්‍යවරයෙක් හොයාගන්න බැරි වකවානුවක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි අභියෝගේ බාර අරගෙන මුලින්ම පත් වෙන්නේ. එතුමාට ඕන රටකට ගිහිල්ලා ඕන රාජ්‍ය නායකයෙක් කෙලින් හිටගෙන කොන්ද කෙලින් තියාන කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙහෙම නායකෙක් මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන එක මං හිතා රටේ ජනතාවට ලැබෙන ලොකු වාසනාවක්. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරියේදී රට ගොඩ දානවයි කියලා කියන මේ මහා ලොකු ආර්ථික කමිටුවට මොකක්ද එතුමන්ලා කිව්වේ? අම්මෝ මේ රට බාර ගන්න බෑ, මේ රට වැටිලා තියෙන්නේ ගව්ගානක් පල්ලෙහාට, මේ රට ආයෙනම් ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ, අම්මෝ අපිට බෑ. එතුමන්ලා මේ රට දාලා ගියා. ඒක නිසා මම කියනවා අපේ මේ මහ ජනතාවට, ගෞරවනීය මහ ජනතාවට දැල්ල බඳින්න කලින් බෙල්ල බේර ගන්න ඕන. මේ තජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි පෙරමුණ විසින් බෙල්ල විනාශ වෙනකන් හිටිය අද වුන් තැල්ල බඳින්න බලන් ඉන්නවා. එදා බෙල්ල නැති වුණා නම් අද වුන්ට ඔය ජනාධිපතිවරණය කියන තැල්ල මැනගන්න හම්බෙන්නේ නැහැ.